සුබරාය කොබසැමට මානවන ඔබ රස දෙන දෙහදක රසකාමීත්වයේ සොයන දවස කියන්නේ සෑම මාසයකම අන්තිම සති අන්තේ නේද එකිනෙකාගේ සුහද ගී මාරුව සුහද මාරුව කියලා හදාගත්තත් කාර්යයක් නැහැ ඒවා නිර්මාණය කරපු හැටි ඕනෝන්ගේ ජීවිතවලට ඒවා බලපෑම් කරපු හැටි සහ අනුවේදිනිය තැන් බරපතල හේතු කාරණා සමග සංගීතය වෘත්තමේ වශයෙන් බැඳුණු හැටි ගැන තමයි අපි කතා කරන්නේ සහ ගීතවත් සාමීචයක් අද තවත් හරිම සරල සැහැල්ලු සන්ධ්‍යාවක් වනු නියතයි ඒකාන්තයි මට නම් මොකද හැමතිස්සෙම කෙනෙක්ගෙන් එයක් ඉගෙන ගැනීමේ කුකුසෙන් පෙළෙන්නේ කො හැටියට ඔබටත් එහෙම වෙනවා කියලා මම විශ්වාස කරනවා ප්‍රියදර මිතුරු මිතුරිනි ක්ෂේත්‍රයේ හොඳ හැටි කරක් ගහලා ජයයට වැඩ කරලා යසට හරි හම්බ කරගත් දෙපලක් තමයි අද ඇවිත් ඉන්නේ අපේ රසික ජීවිතවලට කිඳා බහැලා ඉන්න සුප්‍රකට ජනාධරණීය ගීතඥ දෙපලක් B2ක් එකක් BA අනිත් එක BW මුලින්ම මේ කලාසාර සවියේ එකට සමකාලීනව සංගීතය හදාරපු වයලීන වාදකින් දෙදෙනෙක් හැටියට දොරට වැඩිය හැබැයි ඒ වයලීන වාදකින් අභිභව පසු කලක ගායකීන් බවට පත් වෙලා හරබර රසබර ගීත පෙළක් ගායනා කළා අපේ හිත් තුල තියලා එක්කෙනෙක්නම් රංගදරේ වශයෙන් කටයුතු කරනවා නමුත් අනිත් එක්කෙනා ගුරුවරුන්ටත් සංගීතය උගන්වමින් ගුරුකමෙහි නිරත වන කෙනෙක් එක්කෙනෙක් දෙන්නව ඉතින් හඳුන්වා දෙන්නෙපයි අලව්වේ බඳුල විජේවීර මෙයා ඊට පස්සේ ගුණෑපානේ බණ්ඩාර අතව ඔහොම හඳුන්වා දුන්නොත් මට ටිකක් හොඳයි කියලා හිතුණා මොකද දැන් අර මං කියවනේ වටේ කරක් ගැහුවා කියලා ගහලා ඒ කරක් ගහලා 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 අවසානයේ එක තැනක නතර වෙනවා මොකද දැන් අතිශය ප්‍රවීණත්වයට පත් වෙලා නිසා කවුද ප්‍රථමයෙන් කතා කරන්නේ බඳුරේට අපි අවස්ථාව දෙන්න බණ්ඩාරයි නේ ඔව් ඉතින් මොකද කියන්නේ කොහොමද තත්ත්වේ එන්නත් එහෙම කරගෙනද මොකද ඔව් එන්නත් දෙකම කරගත්තා ඔව් ඒක ඉතින් තාම බයයි ඇයි අතිශය හැදුනොත් එහෙම අතිශයම හැදෙන්නේ ඔව් හැදෙන්න පුළුවන් පුළුවන් ඒක පරිස්සම් වෙලා ඉන්නේ ඔව් පරිස්සම් අනිවාර්ය මාස හතරක් දාගෙන ආවා මාස හතරක් හතරක් එකකින් බැයි නම් අනිත් එක ඔව් ඒකෙන් බැයි නම් අනිත් එක ඔව් බණ්ඩාරයි ඉතින් මොකද තත්ත්වය කොහොමද ජීවිතේ දැන් මේ කොළඹ පැත්තට එන්නේ මොනේ නේද ඇත්තටම මේ කැලුම් මේ මෙමයි මම බොහොම ආසන නුවර පැත්තටම වෙලා ඉන්න ඔව් ඉතින් ඒ පැත්තටම වෙලා හිටියෙත් ඉතින් මගේ සම්පූර්ණ කාලේ එන්නේ මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙනවා එදා රෑම ආපහු යනවා ඔව් අනිත් එක තමයි කැලුම් මම මට අර කොළඹ ස්ථානගත වෙන්න හේතු නොවුනේ මොකද මගේ වෘත්තිය උනේ අන්තිමටම සේවකලේ පොල්ගොල්ල අධ්‍යාපන විද්‍යාපීඨයේ කියන්නේ ඒකේ ඉගෙන ගන්න දෙන්නේ උසස් පෙළින් පස්සේ හොඳ ලකුණු ගත්ත අය එතෙන්ට තෝරගෙන ගුරුවරු වශයෙන් පුහුණු කරනවා අවුරුදු දෙකක්. ඉතින් තව අවුරුද්දක් පාසල් වලට දාලා මොනවාද මේ ගුරු පුහුණු වැඩසටහන් කරනවා. ඒ අතරේ ඒ විද්‍යාපීඨයේ ඇතුලේ ඉතින් ඇතරම ගොඩක් වැඩ තියෙන එක උදේ පාන්දර 6 ඉඳලා හවස 6 වෙනකම් මේ ළමයි ඉගෙන ගන්න ඕන. ඒ අහලා පහලා දැනක් හොයාගත්ත ඉන්න. එහෙමද? නෑ මට ඇතරම ඒ නිවාස නිල නිවාස හොඳ නිල නිවාසයක් තියෙනවා. ඉතින් ඒක තමයි ළඟම බෙල් එක ගහනවා ඇහෙනවා. ඒතකොට මට ඕනනම් කෑම කන්න යන්න පුළුවන්. බෙල් එක හරියට මේ ලෙක්චර් එකට. බඳුලෙන් පටන් ගමු. හොඳයි. රයි. දැන් බණ්ඩාරගේ ගීත අතුරින් මොකද්ද මොනවද තෝරගත්තේ? මුලින්ම මම තෝරගත්තේ ඔබ ඈත සඳ වීපාය. හරි. එහෙනම් ගායනා කරමු අපි නාද එක්ක. එසේනම් ප්‍රිය මිත්‍ර මිත්‍රනි අද මානවන ඔබ බඳුළු විජේවීර සමග බණ්ඩාරතාව දෙකට බෙන්ව ගායනා කරන්නේ බණ්ඩාරයියගේ ඉතාමත් මధుර ආදර ගීතයක් බඳුළු විජේවීර බඳුළු අයියා ගායනා කරන්නේ
ඉතින් අපි අයියා කියලා තමයි දෙන්නටම හඳුන්වන්නේ මොකද ක්ෂේත්‍රයේ අපි එකිනෙකා අතර දෙන්නම අයියලා තමයි ඒකින්ද ඒක අනිවාර්යෙන් මෙතනත් තහවුරු කරනවා නායන සුපුන් ප්‍රකාශ් මද්ද ඒකම සංජේ සහ ඒනි සුපුරුදු පරිදි අපිත් එක්ක මෙමනම් ආරම්භ කරන බන්දුල විජේවීර බණ්ඩාරතා උදයන්ගේ ඊයකින් මේ පටන් ගන්න සඳවී පාය මේක ඇත්තරම මේ රචකයා පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න කොහොමද ලියුණේ ආදි වශයෙන් ජයරත් මනෝරත්නන් තමයි රචනා කරලා තියෙන්නේ එච්.එම්. ජයවර්ධන තමයි සංගීතවත් කරලා තියෙන අපේ ජ්‍යෙෂ්ඨතම ශිල්පීන් දෙපළක් අයි ඒ ගීතය මේ කොයි කාලේ කොහොම හැදිච්ච එකද මනෝරත්නන්ගේ ගීතයක් කොහොමද හම්බෙන්නේ බණ්ඩාරේ ඇත්තරම කැලුම් මෙහෙමයි දැන් අපිට සරල ගී පවරනවා ගුවන් විදුලි සංස්ථාවෙන් ඉතින් अभी मे हम मे काले लियागन कियागन ने थिंक अभी सरल गी वेड़ा मई सरल गीत होयांडियाँ ओम इन मम अतर मगे हम गीत त्यक्तम ई थिंक अभी तेक् हे उड्डी दंट सौंदर विश्वविद्यालय की स्थाने इगन गे मे लक्ष्मण विजयशेखर ई थिंक मे बंधुत्
ඒ උඩගෙම තමයි. ඔව් ඒ දෙන්නගේ කවුද කනිෂ්ඨ කවුද ජේෂ්ඨ? මෙයා මෙයා ජේෂ්ඨ. මෙයා ජේෂ්ඨ. ඔව්. ඒ කියන්නේ අපි යන මම ගියේ 69 අවුරුදු. හ්ම්. එතකොට මේ එහේ මම එහේ එතකොට. ඔව්. ඒ ඒ කොහම මේ මේ ජයග්‍රහ ශිෂ්‍යෙක්. ඔව්. අතිදක්ෂ ශිෂ්‍යෙක්. ඔව්. ඒ වයලින් වාදකෙක් විශේෂයෙන්ම මම හිතන්නේ සංගීත විද්‍යාලයේ මෙහෙම වාදකෙක් හිටියා කියලා. හ්ම්. ඒ තරම් දක්ෂයි. මොකද මේ විශේෂයෙන්ම ඒ කාලේ හිටිය විදුහල්පති තමයි ලයන් රෙදිරිසිංහ මැතිතුමා. ආචාර්ය ලයන් රෙදිරිසිංහ. ලයන් රෙදිරිසිංහ මැතිතුමා. ඒ එතුමාට තමයි මෙයක් අපි අධ්‍යාපනය හැදෑරුවා. නැත්නම්. මොකද විනයක් අපට ඇති කළා. හ්ම්. ඒ වගේ ඊටාම දක්ෂ විදිහට මමත් ඉගෙනගෙන තියෙනවා මෙයාගෙන් වයලින්. එනේ ගුරු ගුරුවරු ගෝලියෝ නේද ක්ෂේත්‍රයට ආවට පස්සේ ආයි බන්දුලත් ඉතින් ඒ කාලේ අපිත් එක්ක ලොකු අර පන්සල සම්දෙනි කියන සමුහ වාදක මණ්ඩලයේ ආචාර්ය ලැන්ලිදිරිංග මහත්තයාගේ නේද ඔව් වාදිනිකයන් හැමදාම එනවනේ එහෙනම් ගෙදරින් පන්සල සම්දනිය පන්සල සම්දනිය අයියේ එතකොට මේ මේ ආ මේ අපේ ගීතේ ඔව් මනෝයගේ මේ ඒ දෙම මෙහෙමයි දැන් මං හොයාගෙන එනවා අපේ ලක්ෂ්මන් විජේසේකරගේ ගෙදරාම එතන මං දන්නවා ඉතින් ඊට පස්සේ ලක්ෂ්මන් කිව්වා මං කියව මට සින්දුවක් අඩුයි. ඉතින් කොහොමද ලක්මන් තියනවද දන්නේ නැහැ ඔයාට වපුවා. ආ මේ තියනවා කියලා ෆයිල් එකක් දුන්නා. මම ෆයිල් එක පෙරලලා බලනකොට මේ මේ මම නම දන්නේ නැහැ. මම කියවලා බලනකොට මට තේරුණා මේ ගීතේ හොඳයි කියලා. මල්ලවට අන්තිමේ තමයි තියෙන ජයලත් මනෝරත්න. ආසී ඉතින් ඒක අරගෙන අපි ඉස්සර ඉතින් ඇත්තටම අපිට ඕන විදිහට අපිට සින්දුවක් තෝරගෙන ගුවන් විදුලි ගායනය කරන්න බෑ. අපි කලින් රචනාව දෙන්න ඕනේ කලින් රචනාව දෙන්න ඕනේ ඊට පස්සේ එතන රැස් වෙලා එහෙ ගුවන් විදුලියේ මේක රටට සුදුසුද නැද්ද අනුමත කරගන්නවා අනුමත කරනවා ඒගොල්ලන් අනුමත කරයින් පස්සේ තමයි අපිට මේක කටහඬ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඉදාට ඔව් පටිගත කිරීම ඔව් එච්.එම්.ඒ සම්පූර්ණ සංගීතවත් කරේ ඔව් ඉතින් මේක මට හම්බුණායින් පස්සේ මට හිතුනේ මගේ හිතවත් ඇත්තටම එච්.එම්. මම එච්.එම්.ට මේකේ සංගීත නිර්මාණය කරන්න කියලා දෙන්නා ඉතින් එච්.එම් මේ සංගීත නිර්මාණය කරලා මට දුන්නා මම හිතන බණ්ඩාරේ වාගේ සිද්දු වැඩි ප්‍රමාණයක් එච්.එම්.ඩි ඇත්තටම මෙහෙමයි වැඩි ප්‍රමාණයක් කියන්නේ ජනප්‍රිය වුණා මේ එච්.එම් කරපු ගීත ඔක්කොම මගේ ඔව් ඔබ ඈත සඳවි සිහිනේක ඔබ කොහේ යන්නේද කොහේ ඉන්නේද ඔබත් ඇසුවා මං මාල්නිත් එක කියන ගීතය සිතුවිලි සිරවි හදවත පතුලේ එකබිඳ වැළපෙනවා ඉතින් ඔය ඔව ඇත්තටම බොහොම ජනප්‍රිය වුණා මේ ගුවන් විදුලියේ. ඔව්. ගුවන් විදුලියේ. ඒතෙන් මේ එච්.එම් බොහොම හිතවත්. ඉතින් අපි බොහොම සහෝදරයෝ වගේ තමයි අපි ඒ කාලේ. එයා ඉතින් අනිත් එක ෆ්ලූට් වාදකයෙක් නේ හොඳ. ඔව් හොඳ බට්නලා වාදක ශිල්පී. හොඳ බට්නලා වාදකයෙක්. මේ ඒ කාලේ මේ කැලුම් මේ අපි හේවුඩ් එකේ ඉඳද්දී පන්ති ඉවර වෙලා හවස එනවා මේ අපිට එන්න කියලා තිබුණා මේ සෝමදාස ඇල්විඩිකල් මහත්තයා. වෘන්දවාදනයක් ඉදිරිපත් කරනවා අපි මේ ප්‍රැක්ටිස් කරනවා එතකොට චිත්‍රපට සංස්ථාව තිබුණේ ගුවන් විදුලියට එහා පැත්තේනේ තියෙන්නේ ඔව් තරංගණී ශාලාව තරංගණී ශාලාව එතකොට ඕකේ උඩ තමයි අපි මේ අභ්‍යාස කරන්නේ ප්‍රැක්ටිස් කරන්නේ ඉතින් සෝමදාස ඇල්විඩිකල් මහත්මයා එනවා එයාගෙත් වැඩ ඉවරලා අපිත් මං හිතන්නේ 20ක් 25ක් විතර වතන එකතු වෙන මම හිතන්නේ බන්දුලත් ආව වෙන්න ඕන ඕකට ඔය ඉහිල දිනවද එතට බන්දුලයත් එතන ගිහිල්ලා තියෙනවා සෝමදාස ඇල්විඩි ගාව. ඔව්. මේ මේ නෑ ඒ ගුවන්විදුලියේ නෑ හිටියේ. ඔව්. ගුවන්විදුලියේ මේ නිෂ්පාදක හිටියේ. ඔව්. නිෂ්පාදකයෙක් හිටියද. ඒ දවසේ දන්සන් සිල්ලා තමයි එතකොට සංගීත අධ්‍යක්ෂක. හ්ම්. දන්සන් සිල්ලා. ඉතින් එයාගේ උපදෙස් අනුව මම හිතන්නේ මෙයා නිර්මාණයක් කරන්න ඇති මේ මේ කට්ටිය එකතු වෙලා මෙහෙම ඉතින් අපිට මොකද ලයින් ලින්දසිංහ මහත්තයාගේ ලයින් ලින්දසිංහ මහත්තයා ඒ ගෝලෙ තමයි සෝමදාස ඇල්විටික. ඉතින් මේ ඒ නිසා ඉතින් මේ ශිෂ්‍ය හොයාගන්න දෙච්චර අමාරුුන් නැහැ කවුද කවුද ඕන කියලා කිව්වම ඉතින් විදුහල්පතිතුමා එවනවා. ඉතින් අපි එවෙන් ලොකු අභ්‍යාසය උදා ගත්තා. ඔව් අද්දෙක්ම. ඉතින් ඔගේ තරංගිනියකේ මේ අපි මේ ප්‍රැක්ටිස් කරලා හවස කොහොමද ඉතින් පැය දෙක තුනක් විතර මේ මේ ප්‍රැක්ටිස් කරනවා මේ ඕකෙස්ට්‍රා පීස් එක. ඉතින් සමූහ වාදක කන්නේ එරලා මම ගුවන් විදුලියේ රෙකෝඩින් කරනවා ඒක මම හිතන්නේ අද ඇති මම හිතන්නේ ඔව් ඒක ඒක අර වාද්‍ය වෘන්ද වලට භාවිත කරනවා ඇති ඊට පස්සේ අපි ප්‍රේමිතු මිත්‍රෙනි බඳුරයේ ගීතයක් බණ්ඩාරයේ ගායනා කරන්න යන්නේ ඔව් එකවරම තෝරගෙන තියෙන්නේ මොකද මේ වෙක මම
पलवीन मन तोरगत मे हित हाँ हित बुधु पसे बुधु महाराथन बनगीत कोई खाले है दिच्छ का मुका खरी ना मगे मूल में सरल की वैरता था ना टे वहाँ चार सुनला रत्ने अनिसिन मामे इल्ल बुहाम मटा दून ना एकाली थी मामे सरल की कीर थी बुन्ने आई थिंक मटा दून ना हम वो के विक्रय ऐट गया किया बुहाम विक्रय तमाय वो के संगीते संगीते निर्माणे कर ल दून एके सरल की किया थी बुना दाई सर हित ही लेने मीन में दूरे पुंची काले पुंची काले ते पुंची में आज दे पुंची काले में कितनों तीन आया पीहम ना गाया ना करो ओ नहीं पंडा रहे घर में अतर में रूपाणी तिरे का के रूपाणी निष्पादन कार्य का पालविनी में गया ना तो मौके मंदार ने कुमारी में वाके गीत टीका आपको विस्मतु करने ले भी विचार सातुरा एक विशेष सदा बंदर विजय वीर गायनाकर मे गीते रत्नायक संगीत वत्कर महाचार्य सुनील आर्य रत्न एक महाचार्य निमे भूम था अतिशय तारुण सुनील आर्य रत्न रचना गीते अद भंडार आगे हाँ भंडार अता හීලේන හරිම මුරණ්ඩුයි තන තන අවදිනවා දැන් උන්න මේක මේ මේ කාලේ හැටියට හදා ගන්න පුළුවන් හිත හීලේන හරිම මුරණ්ඩුයි බැන බැන අවදිනවා කියලා හදා ගන්න පුළුවන් බැන බැන අවදිනවා කියලා හදා ගන්න පුළුවන් උයි අපි පළමුවෙනි විරාමයට යනවා බඳුළු විජීවිර සමග බණ්ඩාර අතවුද දෙපළ තමයි අද එකිනෙකාගේ ගීත මාරු කරමින් ගායනා කරන්නේ
විශේෂ සන්ධ්‍යාවක් අනිවාර්යෙන් ඔබට පිළිගන්න ලැබී කියන විශ්වාසය අපිට තිබෙනවා. පළමු විරාමයේ ඒ අතරතුර අපි ලබා ගන්නවා. මානවන ඔබ රස දෙන දෙහදක රසකාමිත්වය තමයි අද අපි මේ උරගා බලමින් ඉන්නේ. මේ දෙන්නම වාදකයෝ කියලා ඔබට කිව්වනේ. හැබැයි වාදනය වාදකයා කියන එක මගහැරෙන්නේ කොයි කාලෙද පණ්ඩාරයි? මේමයි කලොම් මේ දිගටම වාදනය කරගෙන ගියා. නමුත් ඇත්තටම මේ වාදනය කියලා කියන්නේ අපි වැඩසටහන් ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ ගුවන් විදුලි සංස්ථාවෙන්. ඔව්. शास्त्रीय संगीत वेड़ाने गुणनिधिली काली नवे हमारे तमें पटंगाने काली अतर में मेहम ये लाइव लाइव प्रोग्राम के अभी विलाव बलागन नवे हमारे हरियट पटंगा दहाट हरियट इवर का तमुंगे पै भागे अतुत ये शास्त्रीय संगीत विविध कोटा रागे कुम इवर करोन मे अवसान करोन हरियटम दहायर तपर ये गान बलागन अभी विलाव उर्लोसु बलागन तमाय वादिनी करन इतिंग देंग ओहम ओहम अभी वेडसटहन मम इदिरिपत् करा मगे गुवन विदुलिये मगे वायलिन वादन ए वगेम शास्त्रीय गायन मगे तियेनवा शास्त्रीय गायकयेक वशयेन ऑडिशन एकेन पास वेला इतिंग कोहम वेतत् कालयक एवैमेन गुवन विदुलियेत මේ වැඩසටහන් අඩු වුණා අඩු වුණා ඔව් ශාස්ත්‍රීය සංගීත වැඩසටහන නැති වෙලා ඉස්සර මට මතකයි කලින් ඔය ශාස්ත්‍රීය වැඩසටහන් තිබුණා උදේ උදේ වරුවෙත් තියෙනවා ගීත ඉවර වුණෙන් පස්සේ උදේ 8:00 විතර වගේ අපිට ඇහෙනවා ශාස්ත්‍රීය සංගීතය ඇතර ඒක බොහොම හොඳ දෙයක් ගුවන් විදුලිය කරේ මොකද ඒක ඉගෙන ගන්න ළමයින්ට බොහොම ඉතාම වැදගත් දෙයක් නේ අතරම ඉගෙන ගන්න හොඳ සංගීතඥයව වාදනය කරන වාදන රාගධාරී වාදන අහනවා අහලා ඒවා ඉගෙන ගන්නවා ගුරුවරයාගෙන් සමහර ගුරුවරයෙක්ගෙන් තමයි සංගීත ඉගෙන ගන්නෙ නමුත් විවිධ ගුරුවරු තමයි මේ ඉදිරිපත් කරන්නේ ශාස්ත්‍රීය වැඩසටහන් අතර මම නෙමෙයි අපේ ආචාර්ය අමරදේව එතකොට මහාචාර්ය සනත් නන්දසිරි එතකොට බී වික්ටර් පෙරේරා අපි හෙව්ඩ් ගිටි එල් ඩී ගුණසේන සිල්වා එඩ්ඩීස් ජයසේකර එතකොට කුසුම පෙරේරා අමර රණතුංග දයර්ද රණතුංග ඔය වගේ විවිධ ශිල්පීන් හිටියා මේ ශාස්ත්‍රීය සංගීතයේ ෂෙල්ටන් පෙරේරා ඒ වගේම තබ්ලා ඒ විජයරත්නතුංග තබ්ලා වයලින් විතරක් නෙවෙයි ගායනය වාදනය නොයෙකුත් විවිධ සංගීත භාණ්ඩ සිතාරකෙන් වටනලාවෙන් හේමපාල පෙරේරා හේමපාල ඒ වගේ අය ශාස්ත්‍රීය වැඩසටහන් ඉදිරිපත් කරන්න හම්බ වුණා මේ ගුවන් විදුලියෙන් කලක් කැවෙමින් ඉතින් ඇත්තටම ගුවන් විදුලිය මේ වැඩසටහන් නතර වුණා නතර වුණා ඒක නිසා අපිට වැඩසටහන් ඒ වගේ ඉදිරිපත් කරන්න බැරි වුණා නමුත් ඉතින් කොහොමත් කළු මේ මගේ දැන් විවිධ වැඩසටහන් තියෙනවා ඔය සාහිත්‍ය සම්මේලන ඒ වගේදී මම කොහොමත් වයලින් එක අරගෙන පිටරට යනකොටත් වයලින් එක අරගෙන යනවා යන්නේ එන ගිහිල්ලා මම වාදනය කරලා තියෙනවා වාදනය කරලා තියෙනවා ඒ තෙන් මේ ඒ කියන්නේ ශාස්ත්‍රීය පැති සරල සරල ඒවා වෙනත් වෙලාවල්කින් අපි ගහන්නේ ඉතින් ඒ වගේ ඉදිරිපත් කරනවා කොහොමත් ඕමෝම යනකොට ශාස්ත්‍රීය සංගීතයේ අපේ රටේ ඇහෙන දේ අඩු වුණා මම හිතන්නේ ඇහෙන ප්‍රමාණය අඩු ඇහෙන ප්‍රමාණය අඩු වුණා සරල සංගීතය තමයි මේකේ ව්‍යාප්ත වුණේ ගොඩක් ස්පතු වුණේ भंडार की विविध गुरु अभी संगीत हद तुंगे निवास को अपट संगीत विषय महाचार्य सनातन सिंह मट की हुआ बंधु विषय देखा अनु विषय प्रधान विषय
ඔයා දැන් ප්‍රධාන විෂය හැටියට ගායනය තෝරගන්නට. එතුම කියපු නිසා තමයි ගායනය තෝරගත්තේ. ගායනය තෝරගත්තා. ඊට පස්සේ ඇත්තටම එතුමා මේ සංගීතය ඒ රාගදාරි සංගීතය උගන්වනකොට ඉතාමත්ම රසවත් විදිහට හදවතට දැනෙන විදිහට ඉගැන්වුවා. ඒකෙන් තමයි මටත් ලොකු ආසාවක් ඇති වුණා ගායනය කරන්න. ගායනය. ඉදායින්ලේ ගායනය කළා. දැන් ගායනය. දැන් දැන් ඊළඟ ගායනය බණ්ඩාරයේ ගීතයක් ගායනා කරන්නේ. මම බණ්ඩාරයේ ජනප්‍රිය ගීතේ මේක තමයි. රුවන්තාරකා ඇත්තටම මගේ ඔය සරල ගී වලින් තමයි ඒවත් ඔය රුවන්තාරකාවත් ගීතය නිර්මාණය වුණේ. නිර්මාණය වෙන්නේ. ඒක තමයි බොහොම පහසු සහ මතක තබා ගන්න ලේසි ප්‍රබන්ධයක් තියෙන්නේ රචනාවක් තියෙන්නේ. අපි බණ්ඩාරයේ ගීතය අහලා ඊට පස්සේ අපි තව මොන හරි කතා කරමු. බඳුළු විචේ ගීතය.
नयन कालवे බණ්ඩාර ඊනකට තෝරගන්නේ පුංචි පුංචි කාලේ අපි ඔව් බන්දුලගේ මේ පුංචි කාලේ අපි සින්දු කියන හැට කියන එක තමයි ඔව් මේක පුංචි කාලේ කිව්වම ඉතින් කවුද අපි මේ ඉන්දුමති ඈ ඉන්දුමති කවුද ඒක හඬන මගේ ගුරුවරයෙක් තමයි ඔක ලිව්වේ චන්ද්‍රදාස රාජපක්ෂ මහත්මයා අපිට සිංහල ආව හරි ජෝඩු කිරීමේ අරමුණින්ද සමහරට වෙන්නත් පුළුවන් ඔව් ඒ වගේ එහෙම වෙන්න පුළුවන් चंद्रदास राजपक्ष महात्मा जनप्रिय आय विशेष मम अलव मध्य महाविद्यालये मठ मुन पत्ति में हम अलव मध्य इतकोटे महत्व इन विद्याशिष्य पत्ना पे मठ प्रवृत्त मुन कार्यतमय विद्यालय विद्यालय गीते अखादने विद्यालय गीते हे चंद्रदास राजपक्ष एक दास नमस्ते हत्य पहे और उद्दे अक्टूबर माह से विषिद्ध बन्दा एक ही ते तम ताम थी इतने ये हत्य पहे इधा है ना कुछर काले क कुरुर्ते कला कुरुर्ते कला अनुहातर रहने का हाँ सहन काले अनुहातर रहने का ले इट पर से परिपालन से वे समझते ला वायम पलात सहकार अध्यापन अध्यक्ष हो रहे पसीन से मावनत इस राम बेटो हम बेनो नहीं था एक नाम हम बेनो एक ओना दे ओना दे नहीं क्या नहीं मैं मैं वाकी खाले के वो असंगत खाले के नहीं एक लोग उद्याक करते हैं उन्हें बंद रहे मैं क्या नाम मैं मम्मी दंकियां ने ना मैं पुंतिकाले आप पुंतिकाले आप सिंधु की उपहारी किने कने इधर मेगर पड़ी थी आज एक उत्ती ना एक देख कर सुना ही नहीं एक हेत्ते बंधुत्नवा ममत्नवा जर्मनी संचारी डॉक्टर अभय गुणपाल धर्मराज आदिशिषे या संविधान जर्मन जर्मन गमन थिंक अभी संगीत मे मम सह कोंद सिंह के लिए अने बंधु मे सीता वादक इंटरव्यू कर लगाते अभी उन्हें हाँ ये हाँ इंटरव्यू करे अभी तो बोले भाई थिंग होंदे मे क्या उपाधि अरगे नहीं थी अरे मंदन्य एक तत्त्व को हम देखिए नहीं का यह तो मैं इंटरव्यू करे गान के लिए क्यों मैं थिंग अभी मैं हुआ इतने माले नहीं का गान थिंग अभी तेरे नहीं थिंग अरे आगे नहीं थी हाँ पासे देंग अभी තවත් කණ්ඩායමක්ගේ සංගීතය විතරක් නෙවෙයි උත්තම දක්ෂ නර්තන කණ්ඩායමක් ආය පරිම දක්ෂ කණ්ඩායමක් ලංකාවේ හරිම ලස්සනයි බොහොම මනරම් ඔව් ඉතින් දැන් මම හිතන්නේ 10 දිනක් විතර අපි ජර්මනිය ගියා ජර්මනිය හැම තැනම මේ හැම නගරයකම මගේ සම්දර්ශන පැවත්තා ඉතින් ඔය අතරෙදි මේ තැටියක් නිර්මාණය කළා එහෙදි ඔව් ස්ටුඩියෝ එක එහෙ ජර්මනිය ඔව් एक करे मैं अरे अरे आगे दैनवत निशा मुकद डॉक्टर अभय गुणवाल ये उर्दू गानक उर्दू नायक पहला कि रही थी कि नहीं हाँ इतने ये जनगीत ऐसा कोट ऐ तैटी निर्माण के जनगीत बेरवाद है ना मगुल बेरवाद है ना ये वाके में मैं बंदूल के वो या कुंचिकाले कुंचिकाले आपी किन सिंधुत
පටිගත මේ මේ ඉන්ක්ලූඩ් කරා ඒ කියන්නේ අතුල් කරා ඔව් ඉතින් දැන් මේකට වාදක වෙපේ ඔව් නිකන් මේ ස්ටුඩියෝ එක හොඳ ලොකු ස්ටුඩියෝයක් හරිම ලොකු එකක් ඔව් ඉතින් දැන් වාදකයෝ ඉන්නේ මම ඉන්නවා ආයෙ ඉන්නෝ මම ඩොලක් එක ගෙහුවා ඔව් කොන්දසිංහ කියන ඒ සිතා ගන්න එකන ඉන්නෝ ඉතින් මේ ඩොලක් ගෙහුවා නේද පස්සේ මම දැන් මෙයා සින්දුව කියනකොට මම තමයි වායලින් එක ගෙවි මට ඉතින් කියන්නේ කිව්ව මේමයි මේමයි කිව්ව මම නොටේෂන් එක ලිව්වා ඊළඟ මම ගෙවුවා ඒකේ මම කිව්වා මේ බඳුරල තිබුණා නම් මේ තැටි ගෙනලා පෙන්වන්න පුළුවන් මේ මොකද ස්වශක්ති තැටි කියලානේ ඒක මේ ඉතින් ඒකේ මගේ වයලිනේ මේ හඬ තමයි මේ බඳුරගේ පුංචි කාලේ අපි කියන එක තියෙන්නේ එක වයලිනේ ගෙවි හැබැයි වයලින් 10ක් ගහනවා වගේ ඇහෙනවා ඒ ස්ටුඩියෝ එකේ ඉතින් පස්සේ අර කොන්දසිංහ මහත්තයා මේ සිතාරේ ගෙනිච්චා සිතාර පාන්ට් එක ගහගන්න බැරි වුණා ඇත්තට මෙයාට මම මේ අපහාසයක් කරනවා නෙමෙයි සිතාර අපහාසයක් කරනවා නෙමෙයි ආ නමුත් නොටේෂන් එක ලිව්වට ගහන්න බෑ යාට ආ පස්සේ මම ගත්තා සිතාර එක එතන ඒක ස්ට්‍රෝක්ස් ගන්න වැඩි ඒ වුණාට මම ඒ ටික ගැහුවා ගැහුවනේ ඔව් කොන්දසිංහ මාත් කොහේ ඉන්නවද දන්නේ දන්නේ නැහැ ඉතින් නේ තරහින් ඉන්න වෙන්නේ නැහැ නෑ නෑ ඒක يعني මේ මේ ඉතින් මොනවා කරන්නද ඒ වගේ සිද්ධි වෙනවා ඉතින් නේ ඉතින් ඒක සිද්ධිය මේකට අදාළ අසන සිද්ධිය කම්මිතේ නෑ ඒක මතක් වුණේ ඒක නිසාම තමයි ඇත්තටම මම මේ පුංචි කාලේ කියන බන්දුලේ සින්දුව මම කනට තුරුයි 78 නේ ඉතින් මම මේක තෝරගත්තා ඉතින් අපි බොහොම මේ ලංගෙන් ආශ්‍රය කරේ බන්දුල එහෙම අපි හේවුඩ් එකේදී හැම වැඩකට මෙ යනවා ඒකනේ ගෙන්න ගත්තේ ඒක කිවල්දුරල් පාවා එනවා ඈ ඔව් හත ඔව් මෙයා ඉතින් කෝල් එකක් දීලා කියනවා බන්දුල මං අද එනවා ඒ පැත්තේ ආ කොච්චර හොඳද එන්නේ එන්නේ කියලා ඉතින් මොනවද ඔයාලට හදන්න ඕන මට බච්චූට්ටක් හදන්න තමයි බච්චූට්ටක් බච්චූට්ටක් ඔව් මං කොහෙද මොනවද ඔයා කණ්ඩාස මං ඔය මේ ගැමි විදිහට දෙල් එහෙම කණ්ඩාසයි. මම හරි හරි හොඳයි කියලා. දැන් මෙයා එනවා කියලා තින් කියලා වයිස්ට කිව්වා. මේ වයිස්ට දැමුණ උදේට හදන ඉන්දියා පරමන පුත් එපා. එයා දෙල් කණ්ඩාසයිනේ. දෙල් ටිකක් සම්බන්ධු කියලා. දෙල් සම්බල දුන්නා. තවත් ඉන්නවා ඉතින්. දවල්ට. දවල්ට මොනවද හදන්නේ? දවල්ට දෙල් ටිකක් මලවන්න කර පොල් දාන්න. ඇලේ. මලවල දුන්නා. අර තම්බෝක එකට වැඩිය මේ මලෝපේ කරහයි කිව්වා. ඔව්ද බණ්ඩාරේ කිව්වා. ඔව්ව. ඊට පස්සේ මේ වයිෆයි වල රෑට රෑට මොකද කරන්නේ? දෙල් 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 උයන්ද කිව්වා. මෙයා ඔක්කොම කාලා දෙල් කාලා මෙයා කව මට දැන් ස්තුති කරන්න ඕනේ කියලා. ඔව්. මම කිව්වා හරි හරි වයි කරන්න. හැබැයි මම කවියෙන් මේක කරන්න කිව්වා ස්තුති කරන්න. මම කිව්වා හරි කරන්න. දැන් මම ඉන්නේ අලව්වේ ඊට පස්සේ උදේට අපි දෙල් තම්බාලයි කෑවේ තවල්ට අපි දෙල් මලවාලයි කෑවේ රෑටත් රහට දෙල් උයලාන් අපි කෑවේ දෙල් ගස්වලට හෙන ගහපන් අලව්වේ ඇත්තම නෙමෙයි නේද ඇත්තම නෙමෙයි මේ අපෝ මෙයාද යා මේ මේ අපෝ ඒ කාලේ ඉඳලා මොහොම තමයි ඒ කාලේ හේවුඩ් එකේ ඉන්න කාලේත් එහෙමනේ බස් එක යන්න බෑ බස් ඩ්‍රයිවර් වරලෝ අපි කීකද යනවනේ ඔය මේ කීකෙනගේ පාටිස් වලට යනවනේ අපි ඉතින් අපේ හේවුඩ් එකේ ඉන්න අයගේ කීකේ දේවල් ඔව් මෙයා එහේ පිටිපස්සේ බස් එකේ පිටිපස්සේ ඉන්න අපි බස් වල යන්නේ ඉතින් මේව අරගෙන ඔක්කොම නොයකෝ සද්දද සද්දද මම ඩ්‍රයිවර්ට මේ බල අඳුන් කුඳුන් කියලා ඉතින් ඔක්කොම බස් එකේ ආයි හිනහ වෙනවා ඔව් ඉතින් ආයෙ ඉතින් අපි ප්‍රැක්ටිස් කරලා මේ කොහෙද හේවුඩ් එකේ රෑට 12ට විතර යන්නේ අපි අර පුරහල් ළඟට මේ මේ ටෝස් එක කන්නේ එහෙම යනවා මල්ලර් කැෆේ ඈ මල්ලර් කැෆේ ඔක්කොම අපි යන 10 දිනක් විතර යනවා පාරේ ඉතින් මේ යනකොට ওই පැත්තේ ඒ දස්සු හොඳටම ගස් සෙන් බ්‍රිජ්ට් එක ඉස්සරහා එතකොට ඔය පැත්තෙන් දිගටම මේ පුරාල් යනකම් ලොකු ගස් තියෙන්නේ. ඔවගේ ඉන්නේ මේ කාක්කෝ වවුලෝ. වවුලට ගන්නවද ගල් ගන්නවා. මම කරන්නේ අපි යනකොට පිටිපස්සේ පොඩ්ඩක් පිටිපස්සෙන් එන්නේ. යන් ගලක් අරගෙන ගහනවා. අපේ ඇඟේ ඔක්කොම.
ඒ වගේ තමයි බන්දුල හැමදාම ඕම මට ඔව් බන්දුලයා ආ බලන්න බන්දුලගේ අපි කීත අපි ගායනා කරමු බණ්ඩාරයි මේ මේ රසබර අතීතයේ සමහරු කියන මේ වර්තමානයේ ඉන්න ළමයින්ට නෑනි එහෙම එකක් හදාගන්න එහෙම තත්ත්වයක් හදාගන්න ඔය තීන ඩිවයිසස් ඔක්කොම පැත්තකින් තියලා මේ ඒ වගේ දේවල් හදාගන්න ඔබට තාම පුළුවන් මොකද අතීතය අපවදින්න බෑ අපි අනාගතය සැලසුම් කරන්න ඕන තරම් කල් තියෙනවා මේ ගීතය ඇහුවට පස්සේ තව තව බොහෝ දේවල් හිතේවා කියලා ප්‍රාර්ථනා කරනවා බණ්ඩාරයි බන්දුලා ඒ ගීතේ මේ ගායනා කරන්න काले अपे सिंधु के अपो हटे पैंटे मट मत काए पुंते पेटिक किट वेची पुरंदु इर हंद वागे मत काए पुंते काले अपे सिंधु के अपो हटे पैंटे मट मत काए पुंते पेटिक किट वेची पुरंदु Huh?
හඳ වගේ මතකයි හොඳයි කෙසේ හෝ ඊතේ ඉත අමාරුකින් තමයි බණ්ඩාරය ගායනා කළේ ඉතින් මොකට මේ වගේ දිග සින්දු හදනවද මන් දන්නේ ඒ කියන්නේ සරල ගී වලට හදලා තින්නේ නැන සංකීර්ණ ගී අවසානයේදී ඒ හේතු මොකක්ද කියලා අපි ආල බලමු මේ විරාමයෙන් පස්සේ රසදින දෙහදක රසකාමිත්වයේ මානවන ඔබ ඩබල් බී පන්දුල ජී විර සමග බණ්ඩාර අතාවුද පොඩ්ඩක් හරි එහාට මෙහාට වුණොත් බණ්ඩාර විජේවීර පන්දුල අතාවුද ඒ වගේ වෙන්නත් ඉඩ තියෙනවා දැන් මේ ඒ අර විරාමය යන අතරතුරේ මේ බණ්ඩාර අයියා මෑගෙන් අහනවා මේ මේක සරල ගී වලටද කරේ ඒක ඇත්තට මෙච්චර සංකීර්ණ ගීතයක් කොහොමද සරල ගීයක් වෙන්නේ ඔච්චර දිගට ඇයි හැදුවේ දිගට හැදෙන එක මට ඕන දෙය කියා ගන්න මං කිව්වා දිගට මට ඕන කියලා මොකද ආණ්ඩු ප්‍රශ්නයක් කිව්වේ ඔක ඉතින් ආණ්ඩු අපි ආණ්ඩු පක්ෂ හිටියේ ඒ කාර්ය මං කිව්වා මේ සින්දුව විනාඩි 4 නේ 5 වුණත් දාන්න කියලා ඉහෙල්ට කියලා කියෙව්වා මේ ඊළඟ ගීතයට යන්න පෙර ආතු අර මේ මඟුල් ගෙදරක යන්න ගිහිල්ලා අර ටයි එක දාලා වෙස්කන් නිම් ශිල්පියෙක් මොකද ටයි එක දාගන්න පෙර මොකද්ද ඒ කතාව මේ මට ඇවිල්ලා කිව්වා මේ කොළඹ මගුල් ගේ හොටෙල් එක මේ අයි එන්න පුළුවන්ද අපේ වෙඩින් එකක් තියෙනවා ඒ ආයි කියන්නේ මනමාලයාගේ කුල ගෙදරින් ගීතය ගායනා කරන්නද ඔව් ඒකයි තව සින්දු තියෙනවනේ මම එක යා එකක් ආවැටි ඒව තියෙනවා දෝත පුරාමුතු මාල්ලතා ඉතින් මම එන්න කිව්වා මං කෝ හරි මං එන්න වෙයි මේ අඳුර පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කලි සැමෙන්දල එන්න ඕනේ දැන් යනකොට මේ වෙන්ද ගන්න යන්නේ ඔව් ඊට පස්සේ මොකෝ හරි ආයෙත් කලිසම ෂර්ට් එක ඇඳලා ඉන්නවා එහෙම බෑ ටයි එකක් දානවා ටයි එකක් දානවා ආ ආ කියලා ඉතින් ගාන පොරොන්දුනා ගානට ඉතින් ටයි එක දැම්මක් කමක් නැහැ ගාන හැටි ඊට පස්සේ මම ගිහිල්ලා බැලුවා යකෝ ටයි එක අර මගුල් ගෙදර තියෙන දැම්ම ඔව් ටයි ගැටේ මට අමතකුණා දැන් කියන්න අහන්න කෙනෙකුත් නැහැ මම ඉතින් සාක්කුවේ දාගෙන ගියා පූල් එකට යනකොට කට්ටි ටයි දාලා හැම ඉන්නවා ඒ කෙනෙක් කැවිලා අඳුනහත්තේ ටයික තියෙනවා දාගන්න දැන් කට්ටි එනවා මනමාලිමත් එන වෙලාව කියලා මංකෝ මට හරි ප්‍රශ්නයක් කළා මම මේ මාපට ඇඟිල්ල උලුක් කියලා තියෙන්නේ ගැටේ දාගන්න ලැජ්ජයි ලැජ්ජයි කියන්න බෑ කියලා දන්නේ නැහැ කියලා කියන්න බෑ ආ එන්ඩෝ කියලා මාව කාමරේට එක්කන් ගියා ඔව් කාමරේට එක්කන් ගිහින් නිදා ගන්න කිව්වා ඈ නිදා ගන්න කිව්වා මම ඉතින් නිදා ගත්තා ඔව් නිදා ගත්ත පස්සේ ටයික දැම්මා ඔව් ටයික දාලා අපුරු තියෙනවා මං අලේ මොකද මට අර නිදා ගන්න කියලා ටයි එක දැම්මේ ඔව් නෑ මම මල් සාලා වැඩ කරන්න ඉන්නවා ඔව් යාර යාර පුරු කියලා ඒ හිතගෙන දාන්න බෑ යාර ඒ කියන්නේ මේ කැ මලමිනි වලට තමයි ටයි දාලා ඔව් තවටියක් ලේ කියන හම්බම් කරනවා හම්බම් කරනවා තවටියක් ලේ අපුටක් කියලා කියනවා ඊළඟ ගීතය හඳුළු පිස දාල මේ කොයි කාලෙද බණ්ඩාරයි ඔක 80 දශකේ අග වගේ ඒත් සරල ගියද ඈ ඒත් සරල ගියද ඔව් මං ගුවන් විදුලියට මං කරපු සරල ගියා ඉතින් ඔය සරල ගිය වන්නත් අර කිව්වා වගේ කලින් කිව්වා වගේ අපි ඉතින් හොයාගෙන යනවා මේ සරල ගී එනකොට මගේ හොඳ මිත්‍රයෙක් තමයි ජෝර්ජ් කීත් කියන්නේ මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියාගේ පුතා සචින් කීත් සචින් කීත් යා මේ රූපවාහිනියේ අර මේ මොනවාද මේ ශාස්ත්‍රීය සංගීතංශයේ වැඩසටහන නිෂ්පාදක වශයෙන් ඇවිල්ලා හිටියා ඉතින් මම කොළඹ ආවම ඇත්තටම සචින් මගේ හොඳ යාළුවෙක් නිසා මොකද සචින් ඊළඟ සැරේ මාත් එක්ක ජර්මනි ගියා සචින් එතකොට ස්ටාර් ගහුවා යා මං තබ්ලා ගහුවා එතකොට ඔව් ඊට පස්සේ ඉතින් මේ ඔය හිතවත්කම නිසා කොහොමත් මම කොළඹ ආවම සචින් හම්බ වෙනම රූපවාහිනියට ගිහිල්ලා ඉතින් මේ අපියන් සචින් මේ නුගේගොඩ පැත්තට කියලා කිව්වා මේ මගේ සින්දුවක් කියන්නේ නුගේගොඩ පැත්තට ගියේ ඉතින් සචින් ඉතින් මේ යන් කිව්ව නුගේගොඩ පැත්තට බොණ්ඩ දී ඊට පස්සේ පස්සේ නුගේගොඩ හන්දේදිම හම්බ වුණා මේ කවුද මේ වසන්ත කුමාර කොබෝ කොබෝක
ප්‍රණීත් අබේසුන්දර හම්බුණා මං කිව්වා නේ මට සින්දුවක් පුළුවන් නම් ලිය දුන්නත් හොඳයි කියලා ආ ඉන්නකෝ මගේ ළඟ තියෙන ෆයිල් එකේ මේ හොඳ සින්දුව හම්බුනේ ඒවා මෙන්න මේ සින්දුව බලන්නකෝ කියලා කිව්වා ඉතින් ඇත්තටම යා ඒ සින්දුව මට තෝරලා දුන්නේ කවුද වසන්ත කුමාර කොබෝගේ සින්දුව එතකොට වසන්ත කුමාර කොබෝලක වැඩි සින්දු කියලා නැහැ ලියලා නැහැ කියලා නැහැ ඉතින් මට ඒ සින්දුව මේ ගීතේ දුන්නා ඒක කොබෝකගේ සින්දු වැඩි කියලා නැහැ කියවිලා නැහැ ඔව් ඔව් ඉතින් මේ මහාචාර්යතුමා එතකොට මේ මේ දැන් මහාචාර්යතුමා ඉතින් මේ මට දුන්නා දීලා ඕක එහෙනම් හොඳයිද බලන්නකෝ ඕක ඕක කියන්න කියලා කිව්වා ඉතින් මම ඒකත් අරගෙන ඊට පස්සේ අපි දෙන්නම එතනින් එතන නුගේගොඩ ගමන අවසන් කරා ඊට බම්බල පිටියට ගියා ඔව් අපේ ඉතින් මම්බල පිටියේ බොහොම ළඟයි අර මේ SLBC එක ප්‍රෝග්‍රෑම්ස් මොන තරම් කන බුදු ඉවර වෙලා අපි හැමදාම මම්බල පිටියේ නะ සරල ගියේ මේ වෙලා නේද බන්දුල ඔව් නේද බන්නේ මම දන්නේ නැහැ මොකුත් දන්නේ නැහැ ඔය නේ කියන්නේ සම්පූර්ණ ඕකෙස්ට්‍රා එක අරගෙන ඉන්නේ අපි එතන ඔව් ඒකයි එයා මොකුත් දන්නේ නැහැ මම්බල පිටියේ එයා බබානේ එයා මොකුත් දන්නේ නැහැ කාල බීලා යන්න එන්නේ ඉතින් කාල බීලා යන්න මම්බල පිටියේ කවද හම්බුනේ ඉතින් මම්බල පිටියේ ගියා අපි දෙන්නම ඔය එතනට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් එදී අපි ඔය පොඩ්ඩක් කතා කර කර ඉඳලා ඉතින් යම්කි දේවල් ඉතින් ගන්නවනේ උදෙන්ද ගියාම ඔව් ඔව් ඉතින් අරගෙන ඉතින් මට මම මේක බලාගත්තා එළව මට එකපාරටම තනුව ආවා ඒ වෙලාවෙම මේසෙට වත්තු කරලා ලිව්ව කොලේ තනුව ලිව්වම තනුව ලියලා ඉතින් මේ පස්සේදී මේ සරලකි වලට යොදාගත්තා ඔව් බම්බල පිටියේ හැදූ ගීතය බම්බල පිටියේ සර නුගේගොඩ සම්බන්ධව හැදූ ගීතය තමයි දැන් බඳුලයි කියන්නේ එන ගායනා කරමු මේක වසන්ත කුමාර කොබෝක වචනයක් බණ්ඩාරයගම තනු මගේ තනු ඔව් හොඳයි එන්න මෙන්න ගීතය අහලා බලන්න සදාලන සංගවාලන රැයේසිනේ මල් පිටම සනසාලන සතපාලන නුඹේසිනාමල් නුඹේසිනාමල් කඳුළු පිසදාලන සංගවාලන රැයේසිනේ මල් පිටම සනසාලන සතපාලන නුඹේසිනාමල් නුඹේසිනාමල්
කඳුළු පිසදාලන සංගවලනේ මේකේ බණ්ඩාරයේ තනු වුණාට සංගීත රෝහණ වීරසිංහ ආචාර්ය රෝහණ වීරසිංහ දුන්න මේ කරලා දෙන්න කියලා ඒක මේ මොහොතේ මතක් කරන්න ඕන මේ බඳුලේ මේ සාමාන්‍යයෙන් ඔයාට ගී හදා ගන්නවට අමතරව තව කීප දෙනෙකුට ගී හදලා තියෙනවා බොහොම ප්‍රකට ගීත දෙක තුනක් තියෙනවානේ ගීත දෙක තුනක් හදලා තියෙන ගොඩක් හදලා නැහැ ඔව් මතක් කරන්න දීපිකා ප්‍රියදර්ශන්ට හදපු කඳුළු හෙලා නෑ නෑ පිටියට එතකොට නන්දා පත්‍රණගේ මල්වණේ නන්දා පත්‍රණ මල්වණේ තව ඒ කියන්නේ එහෙම තව හදලා ඇති නමුත් ඉස්පතු වෙච්ච ඒවා නෙමෙයි මේ ඔය ඉන්න අතරේ මේ ඔයාට තියෙන සාමාන්‍යයෙන් අපිට පේන්නේ පොඩි නිකන් මේ මේ පොඩි සෝචනීය හඬක් පොඩි නිකන් සෑඩ් ටෝන් එකක් මේ හැබැයි ඒ අතරේ ඔබ මේ හරියට හාස්‍යෝත්පාදක රංගන වල නිරත වෙනවා ඒ වගේ ටෙලි නාට්‍ය වල තේමා ගීත හදනවා ගායනා කරනවා එහෙම වුණේ කොහොමද ඒක නම් මම හරියටම දන්නේ නැහැ එහෙම වුණේ කොහොමද කියලා ඒක ඉතින් මගේ තියෙන ජන්ම හැකියාව ජන්ම හැකියාව ඔව් කවුද මේ මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔය රංගන ක්ෂේත්‍රයට ඇදලා දැන් මේ බඳුනේ රංගන ක්ෂේත්‍රයට මාව ඇදලා දැන් මේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඒ වගේම අධ්‍යක්ෂෙක් වුණ දයානන්ද ගුණවර්ධන මහත්තයා ආ මොකද ඒ නරි බෑනද මధుර ජවනිකාද නරි බෑන නාට්‍යයට තමයි මාව ඉස්සෙල්ලම කරන්නේ ඒකේ කවුද ඒකේ දැන් ප්‍රධාන චරිතය කරන්න තමයි මේ සරසර පත්‍රේ දාලා තුනා नरियागे चरते क्रीमी संगीति धरने का मत पोस्ट कार्ड मत एंड नीत मे लुक मंडल दालस्वामी तोरा निकेना मे नमी बंधु विजय विजयवीर मे सिंधु के पुलवांद पुलवा नटांड पुलवा रंगपांड मेघना पुलव मट कुमार मेघटे अंडो पुलवांक मटे कखरला मे स्कूल इन कहे कृपु नाट्य के बस वेरी गुड जीवर मे वाड़ पिलुंगा पुलवा पिलुंगा अद नरिया अंको सर एक मट बे आमकिया गायक गायक मींदला तुणे गायक मींदला मट दुना पुते चाहते याते चाहते दुना एक कला हेत तुणे हेत पहावेन पुट एक कपूवा चरते करपु अरुणापाल गमगे विद्वापति या मेरुना मम्म को विजयवीर दी अतर गंड अतीति आगे तव मत कपूर इला गीते भूम प्रकट गीत වඳුළු ජීවිර කියන නමත් එක්ක රිදී නිම්නේ කඳුළු නිම්නේ ඔබේ මගේ ජීවිතේ නොදුටු නිම්නේ ඔබේ මගේ ජීවිතේ මේක ඇත්තටම මේ ලස්සන කතාව මෙයාගව තමයි තියෙන්නේ මේක ලියපු විදිය සින්දු අහලේ ඔව් සින්දු අහලේ මුනේ ඔව් අන්න හරි හරි ෂෝ මේ ගීතය රචනා කරේ කේඩි කී ධර්මවර්ධන සංගීත වික්‍රත්නායක මේකත් මේ කාලෙට මේ හරිම හොඳයි මොකද මේ මේ ගීත ඇහෙන්නේ එතෙන් සිට ඔයල අහලා බලන්න දැන් බණ්ඩාරය ගායනා කරයි බඳුළු විජේවිදෙන් ගායනා කරපු ගීතේ අහලා බලන්න ඔබ මගේ ජීවිතයේ
मगे जीवित विधि निन्न खांदुलु निन्न ओबय मगे जीवित नोदुटु निन्न ओबय मगे जीवित හදවත නිසල වෙනවා නිසල සිතුවිලි විකල් වෙනවා එින් දිවියම සකල වෙනවා රිදි නින්න කඳුළු නින්න ඔබය මගේ ජීවිතයේ නොදුටු නින්න ඔබය මගේ ජීවිතයේ කීවද තඹුරු හිරු දුටු විගස නොපිපෙද පමර වෙනසක් නැතිව සැරුවද අපට හිමි තැන කොමක් කොහි වේද රිදි නින්න කඳුළු නින්න ඔබය මගේ ජීවිතයේ නොදුටු නින්න ඔබය මගේ ජීවිතයේ නොදුටු නින්න ඔබය මගේ ජීවිතයේ නොදුටු නින්න ඔබය මගේ ජීවිතයේ අවසාන විරාමය සඳහා ලැබෙන මානවන ඔබ රසදෙන හදක රසකාමිත්වයේ තව එක ගීතයක් තියෙන එක විශේෂ ගීතයක් ඒ වෙනුවෙන් අපිත් එක්ක ඉන්න කියලා ඔබට මතක් කර සිටිනවා. ඔව් එසේනම් අද බන්දුල විජේවීර සමග බණ්ඩාරතා උද දෙපළ තමයි අපිත් එක්ක මේ කාලය ගත කරේ. මම හිතනවා ඔබ ඉතාමත්ම රසාලිප්ත කාලයක් ගත කරන්න ඇති කියලා. කෙසේ වුවත් දැන් මෙයා ටයි ගැන කියපු නිසා බන්දුල අයියා පණ්ඩාරයා තේරියන එයා බෝ එකක් කනලා හැබැයි ඒ බෝ එක මේ වයිලිනේ බෝ එක මොකද පණ්ඩාරයා සුප්‍රකටම චරිතය සහ බඳුලයාත් කියනවා පණ්ඩාරයා කියන එක තමයි මෙයා ඇවිල්ලා මෙයා මාර ගායකයා ඒ කාලේ අර මොකද ප්‍රසංගේ මොකද පන්සිලු අපේ ඕකෙස්ට්‍රා මේ පන්සිලු සම්දෙනි කියලා සමුව වාදක මණ්ඩලයේ මෙයා තමයි ගායකයා. ඔව් එදා එයා තමයි අපි නිය අපි වයලින් ගහනවා මෙයාට. ඔව් ඔව්. ඈ එයා එතකොට ගායකයා. ඔව් ඔව්. ඔය දුනු ඒ කියන්නේ නූර්ති ගීත. මොනවද? ඒක තමයි තියන්නේ. නූර්ති නේද? ඔව් අමරදේව මහත්තයාගේ සින්දු. ඒක. ආ ඔව්. ඒක කිව්වා. මොකද මේ ඔවා අපේ ආචාර්ය ලැන්ලෙද්දසිංහ මහත්තයාගේ මේ ඒ සූරින්ගි තමයි පන්සිලු සම්දොනි. ඒතකොට එයා නියම කරන දේවල් එයා හොඳයි කියනවනම් ඒවා කියන්න ඕනේ නේ. නූර්ති ගීත එයා කැමති නූර්ති ගීත තියෙනවා අපි මේ සමස්තයක් හැටියට දැන් අපි ඊළඟ කරන්න යන කාර්ය පිළිබඳ පොඩි එංගියක් ඔබට ලැබෙන්නේ නැති දැන් මේ වගේ වැඩසටහනක් ගැන මොකද හිතෙන්නේ දැන් මේ බණ්ඩාරයේගේ සින්දු මෙයා කියන බඳුරයේගේ සින්දු මේ බණ්ඩාරයේ කියන බඳුරයේ කියන බඳුරයට තිබෙන දැන් ඇත්තටම ඇතුවිච්ච හැඟීම ඔය ඇත්තටම මේක ඉතින් අර පොඩි විවිධත්වයක් තියෙනවා එතෙක්ම දැන් සමහරලාට අපි ගායනා කරපු ගීතේ වෙනත් කෙනෙකුගේ හඬින් ඇහෙනකොට වෙනස් විදිහක්. මොකද එයා ගැන නැතාවෙත් එක්කලා නේද? ඔව්. ඒක දෙන්නටම පොදුයි. දැන් අර ගායනා කරපු එක මම කියනකොට ඒ වෙනස් ශෛලියක් ඒක. ඒ කෙසේ හෝ මේ ගීත ජනගත වෙලා තියෙන ගීතනේ.
इसे हो मेवा इतन तब दुटे जनता वोट अहंड सलस्वी मंगिता ने मेकरपू लुकुदया लुकुदया बढ़ रही अदर बंदूर की वे अभी नैसेन दे इन परंपरा वट समहार वीट मे गीत नितर हेन्नवे पुलव यदि मेघ हरिम लघु हम कार्य तम मम हिता अर देम दिनेकूल कि बंधु कि विविध ये दिन्न कटहन विनस् एक अनाता व्यक्ल केनेट अरे बंधु अनाता व्यक्तियों मटा अनाता व्यक्तियों यदि ये अनाता सीएर सी आना गंड बे मंदान ये अनाता कवदा गंड बे सीएर सी आ गंड बे कोच्चर की गायन विधि समाज पड़ी पड़ी विनस्कती है बंधु सिंधु मम गायन कर नम अरे हित विधि मम समय गायन कर मम कमती अरे तन हानिया नोवेन विधि तम एक करो थिंक मे एक अनाता भी तम इतने पेन्ना कहमता मे वगे वेड़ हाँ इताम अवश्य वर्तमान वर्तमान इताम अवश्य दे अपने मे वगे वेड़ा साक्षि ने वेडिपुर भावित करना तेक कालिक अन्न हरि ओ मे उपरीमत साक्षि ने तीन कालिक रूपये निमि हिंद तमय मे ताम एव तीन मे रस जीवमान गति हिम तीन कैने वर्तमान ताक्षण्य कैने अवतक्षर निमि ताक्षण्य पिहिटेन नुवे ताक्षण्य भावित कोट तमय तमन अट्त अरगण तमय कटित कलियुति बेने मे अभी मिथन गीत गायने करा स्टूडियो एक वेन दंग अलुते गीत निर्माण करोट एतर मे वचने भाषा वचने मे अलुताट ओनाकर एक गायने करना पुल एक अतर सुगम गायने किल के अतर गुअली मैं बंधु अभी दंग गीते पटंगत्ता समारे लाइव अभी करे मे मे एस एल बी सी लाइव प्रोग्राम्स दुला काल पड़ता दुला हमारे को सिंधु हाथ इवर एंडो ये वेरदन एम ऑर्केस्ट्रा हर गायक हर नमत दक्षता भी गल की अतम एक काल दक्ष हेदने उपरीम तमंगे शक्ति होद प्राक्टिस कर लाने अभ्यास कर लाई मेदिपल मे रात्रिय दिनेवरेगा मे अलगूटेन बंडारय गुंडे पान बल पिटत्तर एम तम मुगदेगोलो कोलब इन कैमती है कि मुलिम की ई थिंग ओ क्रियेशन सहायता तभी ओम आदरी बतको अट एंदुपेर लबादी सब विशेष मगेमी कमीसे स्तुतिवंतो एम अवसान गीत तोरगण मे दिपलगेम गुरुतुमान गीत महाचार्य सनात अंदसी गायना करप गीत विमलधर में जयवीर रचना करप गीत गीत ओके नमस्य हेटग नंगोल मे इंदिया आवा एविले दैंग थिंग भूम तारुण थिंग हे उड्डिकट हिम एविले नो एक काले हे उड्डिकट लेक्चर के निकट आवा पास्ती मंगिता थिंग ओयासी दैंग मम वो गीत कला भवन तिबुना मे यागे सिंधु दिखत नक्की महिता की अन्न तो मठ मे आराधना कर वायलिन गान अमे तो यदा वायलिन गे होट यदा हेट गोल थिंग यदा ये गापु वायलिन ये हंड मठ मतकाय सह हो गे गायने मठ मतकाय इतामत मोहदी हिंदी भी हंधर इग्न गण आपकी नि सह तवाई कक्षन होगी निर्माण हमे कक्म रागदारी संगीत समग समय निर्माण विलाती रागदारी संगीत समग निर्माण विला हम गीते अक्मे बलुते तीन मे हिंदुस्तानी रागदारी संगीते ओगन कति रागदारी संगीत निचा ओ व्याप्त करंट पटंगत मे सरल गीयट मे ये निर्माण इधर पत्क राग
ඇවුලුණු කියන ඒ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ රාගයක් තියෙනවා මේ කලාවති කියලා රාගයක් හින්දුස්ථානි සංගීතේ ඒ කලාවති රාගය ඇසුරු කරගෙන තමයි මේ ඉතින් මේ මේක නිර්මාණය වෙලා තියෙන්නේ ඒකට සමාහිත විවාදී ස්වර වශයෙන් සමාහිත ඒක ලස්සන කරන්න එහෙම අරගෙන තියෙනවද ඒක එහෙම තියෙනවා විවාදී ස්වර කියලා කියන්නේ යම් මේ තනුවක ඒකේ රසභාවය වැඩි කරන්න විවාදී වෙනත් ස්වරයක් යොදා ගන්නවා ඒක රාගවල තියෙනවා එහෙම ඉතින් ඒ වගේ මේ මේ ගීතෙත් එහෙම තැන් තියෙනවා ඒක එසේනම් නාද සමග එකතු වෙනවා වයලිනේ වාදනය කරමින් ගයමින් ඇතරම මම කැලුම් මම උදේ කතා කරාම කිව්වා මේ අපි මේ මේ මගේ වයලින් එක මම ඉතින් අභ්‍යාස කරන නිසා මේ මේකට අනුකූල වෙන විදිහට පොඩි මේ 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 ඒ රාගේ යම් කිසි ඡායාවක් දැක්කොත් හොඳයි නේද කියලා ඉන්පස්සේ ගීතේ අපි දෙන්න කිව්වොත් අපිට එනවනේ අර රසභාවයක් එහෙම හොඳයි ඒ නිසා එන මට සහාය වේ මම හිතන්නේ ඔව් නාද ඇතුළු ඔබ ස්තුති බණ්ඩාරයි ෆැමිලියට ඔබ ස්තුති බඳුරයියේ ෆැමිලියට තව දවසකදී අපි ආයේ හමු වෙනවා එහෙනම් ප්‍රේමිත මිතුරුනි මේ රාත්‍රියේ අපි මේ වැයුම ගැයුම සහ සියල්ල එකට එක රාශිය කරගෙන මේ කියුම ඔබේ හදවතේ රුවා ගන්න ආයි දවසක හමු වෙමු මානවන ඔබ සහ මානවන මම තුලින් ඉතෙක් සැමට ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම නිරෝගී සුවපිරි අනාගතයක් ජයම පමණයි පෙරි පෙරි තිරි රන් කෙඳි දහරින්
සිඳු සල්ලුවක් සුළඟට ඇඹරි තුසිනිඳු සල්ලුවක් සුළඟට ඇඹරි රහසක් මට කීවා අමුවා